බාධක මැද සංවර්ධනයේ සිව්වසරක් යන මෙයින් පැවති ආසන බල මණ්ඩල රැස්වීමට රාජ්‍ය අමාත්‍ය මොහන් පීද සිල්වා මහතා ඇතුළු එම පෙරමුණේ නියෝජිතයින් රැසක් එක්ව සිටියා. මේ අවුරුද්දේ මේ රටේ වැඩ කරන්නේ ප්‍රථම වතාවට ඉතිහාසයේ මුදල් මුද්‍රණය කළා නෙවෙයි. මේ රටේ තවත් මුදල් අච්චු ගහන්නේ නැහැ. මුදල් අච්චු දෙහිම නතර කරලා තියෙන්නේ. රටේ වැඩ කරන්න ගමට වැඩ කරන්න සල්ලි දීලා තියෙන්නේ. මුදල් අච්චු ගහලා නෙවෙයි. ණය අරගෙනත් නෙවෙයි. ඉතිහාසයේ වෙනසක් තියෙනවා පළවෙනි වතාවට. මේ මුදල් මුද්‍රණය කරන්නේ නැතුව, ණය ගන්නෙ නැතුව සංවර්ධන වැඩට මුදල් ලබා දීලා තියෙනවා. ඒ ගමන අපිට ශක්තිමත් වෙන්න පුළුවන්. මොහන් පිටිසුල හොරගම් කළා කියලා මිනිස්සු කියනවාද කවුරු හරි? සම්බතතු කොල හොරගම් කළා කියලා මිනිස්සු ඉන්නවා කියනවාද කවුරු හරි? එහෙම කට්ටියක් ඉන්නව නැතුව නෙවෙයි. හැබැයි ඔගේ නම් වශයෙන් අපිට කියන්න යන්න පුළුවන් ඔයි 225 අඩු ගාන 175 හොඳ මිනිස්සු මන්ත්‍රීකම නැතුණාට පස්සේ කරගන්න දෙයක් නැහැ. එහෙම නැති කට්ටියක් ඉන්නවා. මේක හොරුත් ඉන්නවා. දේශපාලනේ තියෙනවා. හැබැයි 225ට මේ එක ඒ චෝදනාව කරන්න කාරණා නැහැ. ඒ නිසා අපි අපේ යුතුයකම් කරලා තියෙනවා. දැන් සමහර උදවිය ඍජුවම ඇඟිල්ල දික් කරන මේ සියලු දේට මේ සියලු මාස්පැති වලට වල කියන්න ඕන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණකි. හැබැයි ඒක නෙවෙයි ඇත්ත කතාව. දැන් පාසුරාරයත් එක්ක මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාගෙන වැටුණා. සංචාරක ව්‍යාපාරයෙන් අපේ රටේ ආර්ථික ලැබිච්ච මුදල් ප්‍රමාණය සම්පූර්ණයෙන් නැවතුණා. ඒ පස්සේ කොවිඩ් ආවා. හැබැයි ඒ සියලු බාධක මැද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතුමා ජනතාවාදී නායකයෙක් හැටියට තුමා තමන්ගේ ජනතාව ජීවත් කරවීමේ වගකීම කරට අරගෙන කොවිඩ්ෙන් නැත් තුනක් පිරලා මේ රටේ මිනිස්සු මරණය බේරගත්තා. හැබැයි අවාසනාවකට කාරණේ මේ රටේ සමහර කුදවියට ඒක අමතක වෙලා ඊනිය අරගලයක් ඔස්සේ දැන් අද අපිට පේනවා කවුද මේ අරගලේ පිටිපස්සේ හිටියේ. මුන් කවුද ඇත්තට මෙතන ඉන්නේ? දැන් දම්මිදා බේරන්න වගේ ගෑනු කරපුවා මං ගාන හිරිකිත වැඩේවා.